අයිබෝන් නිදුක් නීරෝගිමත් යහපත් වාසනාවන්ත ජයග්‍රහහි කාලසීම ප්‍රාර්ථන කරන ඔබ සියලු දෙනාටම. ඉතින් ඔන්න තව මාසයක් ගෙවෙනවා, අලුත් මාසයක් උදායනවා, වසරෙන් හරි අර්ධයක් ගෙවිලා යනවා දැන්. ඉතින් ඔන්න අලුත් මාසයේ ජූලි මාසයේ ඔබට කොහොමද කියලා කතා කරන්න හදන්නේ. දැන් පහුගිය මාසයත් එක්ක සසන ලබාදී මේ මාසේ කොහොම වේවිද, කොහොමද මේ මාසේ සැලසුම් කරගන්නේ කියන එක අපි විශේෂ වශයෙන්ම කතා කරමු. ඒ වගේම සුබ අසුබ දෙකම තියෙන විදිහට කතා කරමු. හැබැයි වැඩි වශයෙන් අසුබ දේවල් කතා කරමු, ඒ දේවල් වෙනස් කරගමු. වා මාසයේ කොහොමද හරියටම වාසනාවන්ත යහපත් සුබ මාසයක් කරගන්න කියලා කතා කරමු. ඕකයි වැදගත්ම කාරණාව. ඒක නිසාවෙන්ම ඉතින් මුලින්ම කියන්න ඕන මේ වීඩියෝ අවසානයේ පිළියම් පිළිවෙත් කියනවා. ඒව නිවැරදි ආකාරයෙන් කළොත් තමයි මේ කියන යහපත් ප්‍රතිඵල නිවැරදි ආකාරයෙන්ම ලබා ගන්න පුළුවන්. මොකද හේතුව සමහරු කියනවා මේ කියන සුබ නැහැ. සුබ දේවල් දැන් බහුතරයක්, අතිශයෙන් බහුතරයක් මේක 100%ක් හරි 90%ක් හරි කියද්දි සුළු පිරිසක් කියනවා මේක නැහැ. ඒ කියන සුබ ලැබෙන්නේ නැහැ. අසුබ දේවල් විතරයි වෙන්නේ කියලා. ඒකට හේතුව තමයි ඔබේ පුදුලින්කේ සටහන් තුළ දෙන වෙනස්කම්. මේක මේ පොදුව ලග්න පලාබල කතනයන්නේ. එතකොට ඒ සඳහා තමයි තියෙන්නේ ඔබ ඒ උපන් කේන් සටහන් තුළ තියෙන අපල උපද්‍රවකාරී තත්ත්වයන්, ඒ රාශ්‍ර තත්ත්වයන් හෝ වේවා, කුමන හෝ ආකාරයේ තියෙන අසුභකාරී තත්ත්වයන් මග හරව ගන්න වීඩියෝ අවසාන කියන පිළියම් පිළිද. එහෙනම් කොච්චර සුබයි කිව්වත් මේවා කරන්න අමාරු ඒවා නෙමෙයි, හරි සරලව කරන්න පුළුවන් දේවල්, වියදම් යන දේවල් නෙමෙයි. ඒක නිසා ඒ පිළියම් පිළිවෙත් නිවැරදි ආකාරයටම කරන්න උත්සාහ කරන්න. එතකොට ඔය ඔබට මාසය ගෙවෙද්දි ඔබට පැහැදිලි වේවි මේ කියපු දේවල් සියලු දේ යහපත් දේ 100%ක් වෙද්දී යහපත් දේවල් මග හැරෙන්නේ නැටි. නිසා ඒක අනිවාර්යයෙන්ම කරන්න. ඒ වගේම ගොඩක් දෙනෙක් මේ පුද්ගලික කේසටහන් පරීක්ෂා කරගන්න කතා කරලා තියෙනවා. ඉතින් පුද්ගලික කේසටහන් පරීක්ෂාව ලක් කිරීම මම සිදු කරන්නේ නැහැ. මේක 100%ක් මගේ ආත්ම තෘප්තිය දිසා කරන දෙයක්. මේ දේ තුළ මේ කියන දේවල් හරියට කරන කෙනෙකුට පුද්ගලික කේසටහන් පරීක්ෂා කර කර ඉන්න අවශ්‍ය නැහැ. ඔබේ ජීවිතය කොච්චරවත් යහපත් වේ ගිහින් බලන්න පහුගිය වීඩියෝ කමෙන්ට්ස්. මේවා හරියට කාලයක් තිස්සේ දීර්ඝව කරන් ආපු අය ජීවිතේ පුද්ගලිකෙන් සටහන් පරීක්ෂා කරද්දී කොච්චර නරකයි කිව්වත් මේ තරම් යහපත් කාලයක් ඇවිල්ලා නැහැ කියන. ඒකට හේතුව ඒ පිළියම් පිළිවෙත්වල තුල තියෙන බලවත් භාවය. මහලුකු දේවල් නෙමෙයි, গুপ্ত දේවල් නෙමෙයි, මේ තනිකරම 100%ක් විද්‍යාත්මක ප්‍රායෝගික ක්‍රමවේදයන් තුල තමයි ඒවා කියන්නේ. ඒක නිසා පුද්ගලිකෙන් සටහන් පරීක්ෂා ලක් කරන්න ඔබේ මුදල් ගෙන හෝ නොගෙන මම සිද්ධ කරන්නේ. මේක මොකද හේතුව මට මේක ව්‍යාපාරයක් කරගන්න අවශ්‍යතාවයක් නැහැ. මේ කියන දේ තුල ඔබ කරගන්න. මොකද මට පුද්ගලික කේසටහන් පරීක්ෂා කර කර ඉන්න ගියොත් මට මේ ඔබට දෙන කාලය වෙන් කරගන්න විදියක් නැතු වෙනවා. මොකද මේ ජ්‍යොතිෂ්‍ය කියන මගේ ව්‍යාපාරයක්වත් මගේ ආදායම් මාර්ගය නෙවෙයි, මම වෙන රැකියාවල් මගේ ව්‍යාපාර තියෙනවා. මේ දෙයට මම කාලය වෙන් කරගන්න හරි කැමැත්තෙන් කරගන්න දෙයක් නිසා මේක මම අනිවාර්යෙන් කොච්චර කාර්ය බහුල වුණත් කාලය වෙන් කරගන්නවා. ඒක නිසා පුද්ගලික කේසටහන් පරීක්ෂා කරන්න හැකියාවක් නැහැ. හැබැයි මේ කියන දේවල් වල මොන හරි ගැටලුවක් තිබ්බොත් රාගස්තු නිර්වාණ මගේ Facebook වලට මැසේජ් එකක් දාලා ඇයි මොකද්ද ඒ කිව්වේ, ඒ දේ තුළ මොකද්ද මට ටිකක් පැහැදිලි කරන්න, මේ කිව් පිළියම් පිළිවෙත් ටිකක් පැහැදිලි කරන්න කියලා ඒ වගේ දේවල් කියන්න. පුද්ගලික කේසටහන් පරීක්ෂා කරලා දෙන්න කියලා කියන්න එපා. මොකද ඒකට කාලය නැහැ සමා වෙන්න. ඒකට ඔය channel keep එක මේ මගේ වගේම වීඩියෝ බලන සමහරු මේ මගේ වීඩියෝම ඔඩියෝ කරගෙන වීඩියෝ එක වෙනස් කරලා දාලා ඒක ටෙලිෆෝන් නම්බර්ස් දාලා එක එක්කෙනාට ඕන කේන්ද්‍ර පරීක්ෂා කරලා දෙනවා කියලා මුදල් අරන් තිනවා. ඒකට රැවටෙන්න එපා. මම කිසිම ආකාරයකින් මුදල් ගෙනවෝ නොගෙන කේන්ද්‍රසටහන් පරීක්ෂාව කරන්නේ නැහැ. මම කිසිම දුරකථන අංකයක් කොහෙවත් සඳහන් කරලා නැහැ. ඒ නිසා රැවටෙන්න එපා මං කියලා ගොඩ දෙනෙක් සල්ලි නාස්ති කරන් තිබ්බ. පස්සේ ඒගොල්ලෝ එක තේරුම් අරන් තිබ්බා. ඒ දැනුවත් කරපු අයට ස්තුතියි. මේ වගේම අර රූප හදලා thumbnail හදලා ගෑනු කටහඬවල නොයෙකුත් විදිහට මිනිසුන් රවට්ටන උත්සාහ දරලා තියෙනවා. අහු වෙන්න එපා ඒකට. මොකද හේතුව කුමන ආකාරයකත් මම ඔබ සමග දුරකතරයෙන් සම්බන්ධ වෙන්නෙත් නැහැ. මුදල් අය කර හෝ නොකර ඔය පුද්ගලිකෙන් සටහන් පරීක්ෂා කරන්නෙත් නැහැ. ඒ නිසා ප්‍රවේශමෙන් මේ වෙලාවේ අමාරු කාලසීම තුළ අමාරුවක් එද්දි ගැටලුවක් එද්දි තමයි ඔබ වඩ යොමු වෙන්නේ. ඒ යොමු වෙද්දි අතේ තියෙන පිච්චේ නැත්නම් ණය වෙලා හරි ඔයගේ බොරු කරෙන්ට අහු වෙන්න යන්න එපා. මේ බුද්ධිමත් ඔබ කටයුතු කරන්න, මේ කියන දේවල් හරියට කරලා ජීවිතේ දිනන්න. එහෙනම් ඇති කතා කළා. අපි එහෙනම් යමු අපේ වැඩසටහනට. රාශි චක්‍රයේ 8 වෙනි රාශිය ලග්නාධිපති කුජ ග්‍රහයවත් අඟහරු ග්‍රහය වූ වෘශ්චික ලග්නේ. වෘශ්චික ලග්න හිමිනි ආයුබෝවන්. ඉතින් මේ වෘශ්චික ලග්න හිමියන්ට මේ ජූලි මාසය 2024 වසරේ 7 වෙනි මාසේ කොහොමද කියලා කතා කරන්න යන්නේ. මුලින්ම කියනවා නම් මේ වැඩසටහන ටිකක් දීර්ඝයි. මිනිත්තු 40ක් 45ක් අතර කාලයක් ගත වෙයි. මොකද හේතුව මාසයක් ගැන කතා කරන. අනිත් එක මේක මම මේ හැමෝටම පැහැදිලි වෙන විදිහට අතිශයින් සරල විදිහට කියන්න උත්සාහ කරනවා. මොකද සමහරුන්ට මේ දේවල් තේරුම් ගන්න පොඩ්ඩක් අපහසුතාව දෙනවා කෙටියෙන් කියද්දී. මේ හැමෝද සමිතින් ඔබට මේ කාලය දීර්ඝ වැඩි, මේක පොඩ්ඩක් මේ ඔබට අර විස්තර වැඩි, ඒ වගේ හිතෙනවා නම් ඔබට දැම්මම කියනවා මේ වැඩසටහන ඔබ අහන්න එපා. මොකද හේතුව ඒක ඔබට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මේ දක්ෂ දෛවකින් ජ්‍යොතිෂ්‍යකින් ගොඩාක් ඉන්න මේ YouTube එකේ ඔබ ඒ වගේ වැඩසටහන තෝරගන්න. මොකද මට මේ ක්‍රමය වෙනස් කරන්න අවශ්‍යතාවයක් නැහැ. හේතුව ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ ක්‍රමය
පිළිබඳ ලොක විශ්වාසයක් එක්කහන නොවුණු දෙසයි මේ වැඩසටහන කරන්නේ. එනිසාර බොරුවට ක්‍රමයේ වෙනස් කරන දිග වැඩි කොට කරන්න ඒවයි කතා කියලා කමෙන්ට් කරන්න එපා. අපරාධ ඔබේ කාලය නාස්ති කරගන්න එපා. අපිත් කාලය නාස්ති නොකර අපි යම් වැඩසටහනට. ඔබගේ ලග්නාධිපති කුජ ග්‍රහයා මේ මාසේ ආරම්භ වන වෙලාවේ ජූලි මාසේ ආරම්භ වෙද්දී ඔබගේ 6 වෙනි භාවයේ තැන්පත් වෙලා තමයි මේ මාසේ ආරම්භ වෙන්නේ. ඒ වගේම ශනි හතරවැන්නේ දැන් දීර්ඝ කාලයක් පැවතින එද්දී ඔන්න මේ ජුනි මාස 30 වෙනිදා පස්සේ වක්‍රභාවයට පැමිණීමක් සිදු වෙනවා. එක පැත්තකින් රාහු ග්‍රහය ඔබගේ 5 වෙනි භාවයේදී ගුරු 7 වෙනි භාවයේ ඉන්නවා. සිකුරු රවි 8 වැන්නේ බාධක ස්ථානයේ තැන්පත් වෙද්දී බුධ ඔබගේ 9 වෙනි භාවයේ තැන්පත් වෙනවා. කේතු ඔබගේ 11 වෙනි භාවයේ තැන්පත් වෙනවා. ඔන්න විදිහට තමයි මේ මාසේ ආරම්භයේදී ග්‍රහ පිහිටීම දෙන. නමුත් මේ මාසේ මැද වෙද්දී ග්‍රහමාරු කීපෙම සිද්ධ වෙනවා. විශේෂයෙන් ඔබගේ ලග්නාධිපතියා ඔබගේ 7 වෙනි භාවයට පැමිණීම සිදු වෙනවා. එතකොට රවි ග්‍රහයයි සිකුරු ග්‍රහයයි බුධ ග්‍රහයගේ ගමන් මාර්ගයක් වෙනවා. ඒක නිසා මේ මාසය වෘශ්චික ලග්න හිමියන්ට කොටස් දෙකකට තමයි අපිට කතා කරන්න ඕනේ. මොකද මේ ටිකක් වෙනස් වෙන සුළු ග්‍රහ පිහිටීමක් තියෙන මේ විශේෂයෙන් මේ මාසයේ මුල් සති දෙක සහ ඊට පස්සේ කාල පරිච්ඡේදය ගැන කතා කරද්දී ඉතින් මුල් සති දෙක ගැන කතා කරද්දී පොඩ්ඩක් විදිහට පුංචි පසුබෑම යම්කිසි ආකාරයකින් ඍණාත්මක තත්වයක් ක්‍රියාත්මක වෙනවා මහා පරිමාණයේ සුළුවෙන්. తాවකාලික තත්ත්වයක් සති දෙකක වගේ කාලයක් තියෙන්නේ සුළුවෙන් ක්‍රියාත්මකවක් බලාපොරොත්තු වී එනවා. මේ වගේ යම්කිසි ආකාරයකින් පසුබෑමක් ඔබේ වෘත්තීය ජීවිතය තුළ ගත්තත් ඔබේ රැකිරක්ෂා ව්‍යාපාර තුළ කුමන හෝ ආදායම් මාර්ගයන් තුළ පුංචි පසුබෑමක් බලාපොරොත්තු වෙන්න වෙනවා කාල පරිච්ඡේදයකට. හේතුනේ පසුබෑම කියන්නේ මේ ආර්ථිකමය හැසිරීම් රටාවවත් ලැබීම් කියන කාරණාවක් නෙමෙයි. රැකියා කරන ස්ථානය තුළ පොඩක් ප්‍රශ්න ගැටලු මතුවෙන්න නැත්නම් ඒ ආරවුල් තත්ත්වයන් නිර්මාණය වෙන්න පුංචි පුංචි හේතු කාරණා යෙදෙනවා මේ කාලේ. ඒ වගේම ඔබ රැකියා කරන ඔබට රැකියාව කරන්න බාධක එළින සමහරක් වෙලාවට යම්කිසි ආකාරයකින් සෞඛ්‍යමය ගැටලුකාරී තත්ත්වයන් නැත්නම් මොකක් හරි මේ පවුලේ ඇතුළේ තියෙන ප්‍රශ්න ගැටලුවක් හේතු කොටගෙන පවුලේ කෙනෙක්ගේ අසනීපකාරී තත්ත්වයක් හේතු කොටගෙන ඔය කුමන හෝ තත්ත්වයක් තුළ මේ මුල් සති දෙක චුට්ට ප්‍රවේශම් විය යුතුයි. හැම වෙලෙම රැකියාව ඔබට නිසි ආකාරයෙන් කරයි යන්න බැරි වෙන තත්ත්වයක් පෙන්වුම් කරනවා. ඒව හේතු කොටගෙන ඔන්න රැකියාව උසස්සාගෙන් පොඩ්ඩක් එහෙම මේ දෝෂාරෝපණ චෝදනා එල්ල වෙන්න ඔබට ඉඩකඩ පවතිනවා. අන්න ඒක නිසාවෙන්ම ඔන්න වෘශ්චික ලග්න හිමියා පොඩ්ඩක් කල්පනාකාරීව ගත කරන්න මේ මුල් සති දෙක තුළ රැකියාව තුළ. මොකද අනවශ්‍ය කේන්තිය යම්කිසි ආකාරකින් අර ඔබට ඔබව පාලනයක් රහිතභාවය විශේෂයෙන්ම තියෙනවා. මොකද මේලා ඔබේ අඩුපාඩුවක් පෙන්눔 කරද්දිත් ඔබට කේන්ති යන තත්ත්වයක් පෙන්눔 කරනවා. අන්න ඒක නිසා මොකද ඔබට කොච්චර උත්සාහ කරත් ඔබ පාලනය වෙලා ඉන්නවා කියලා පොඩ්ඩක් පාලනය වීමට අපහසුතාවයක් ඔන්න කුජහිමි වෘශ්චික ලග්න හිමියන්ට මේ මාසේ විශේෂයෙන් මුල් දින 14 16 වගේ කාල පරිච්ඡේදය තුළ පෙන්눔 කරනවා. ඒ නිසා ටිකක් ඉවසීමෙන් වගේම නිහඬව කටයුතු කරන තරමට වෘශ්චික ලග්න හිමියන්ට මේ මුල් සති දෙක තුන කියන කාල පරිච්ඡේදය ටිකක් යහපත් වෙනවා. මොකද දැන් මුල් සති දෙකද විශේෂයෙන් 16 වෙනිදා වගේ වෙද්දී ඔය ග්‍රහ මාරු වෙලා ඔය තත්ත්වයේ යම් තාක් දුරට වෙනස් වුණත් අර එකපාරේ දේවල් වෙනස් වෙන නේ. ඒ නිසා චුට්ටක් ඉවසීමෙන් මුල් සති දෙක තුන ගත කරන තරමට යහපත් වෘශ්චික ලග්න හිමියන්ට නැත්නම් ඔන්න රැකියා ස්ථානය තුළ අනිත් අයත් සමග ගැටලු ඇති කරගන්න නැත්නම් රැකියාව එකපාරම අර කේන්ති ගිහිල්ලා දුර දිග හිතන්නේ නැතුව දමලා ගහලා නැහැ මම මේ ගයින් වෙනවා අස්සීමේ ලිපිය බාර දීලා එන්න. අන්න ඔය වගේ දේවල් ටිකක් අර බුද්ධියෙන් තොර කටයුතු කරන්න මේ කාල පරිච්ඡේදය තුළ විශේෂයෙන් මුල් සති දෙක තුන වෘශ්චික ලග්න හිමියෝ පොඩ්ඩක් පෙළඹෙනවා. ඒක නිසා පොඩ්ඩක් ප්‍රවේශම්කාරීව කටයුතු කරන්න. මේවා මෙහෙම මහා ලොකු ප්‍රශ්න නෙමෙයි. ඉතාමත්ම පොඩි පොඩි විදිහේ ඒවා මේ ගණන් ගත යුතු නැති ප්‍රශ්න. නමුත් ඔබ තුළ මේ වෙලාවේ තියෙන අනවශ්‍ය ආවේගශීලීත්වය ඔබ තුළ මේ කාලේ තියෙන යම්කිසි ආකාරයකින් අර ෂණයෙන් කිපෙන ස්වභාවය සහ අර ඒවට අනිත් අයගෙන් එන ප්‍රතිචාර දැක්වීම මේ සහයෝගයෙන් වැඩ කිරීමට පොඩ්ඩක් අපහසුතාවයක් මේ කාල පරිච්ඡේදය තුළ ක්‍රියාත්මක වෙනවා වෘශ්චික ලග්න හිමියන්. ඒව හේතු කොටගෙන මේ පුංචි ප්‍රශ්න දුරදිග ගිහිල්ලා සමහරක් රටර මං කියපු විදිහ ඒ රැකියාවල් නැති වෙන රැකියාවල් අහිමි කරගන්න නැත්නම් රැකියාවල් දමලා ගහලා එන්න ඔන්න හේතු කారణ වෘශ්චික ලග්න හිමියන්ට පෙළඹෙන එක. ඉතින් විශේෂයෙන්ම විදේශගත වෙලා ඉන්න වෘශ්චික ලග්න හිමියොත් ඔය සම්බන්ධයෙන් නම් පොඩ්ඩක් සැලකිලිමත් විය යුතුයි. මේ කියන හැම කාරණාවම ලංකාවේ ඉන්න අයට විදේශගත වෙලා ඉන්න අයට හැමෝටම බලපාන. සමහරව අනයි විදේශගත වෙච්ච අය ගැන කියන්නේ නැති කියලා. විදේශගත වුණා කියලා ලොකු වෙනසක් මේ දේවල් තුල සිදු වෙන්නේ නැහැ. සුළු සුළු වෙනස්කම් මැරුණකොට. ඒ නිසා මේ කාලේ විශේෂයෙන්ම විදේශගත වෙලා කටයුතු කරන ගෘහ සේවය වගේ ඉන්න අය අති විශේෂ අන්තමින් කල්පනාකාරී වේතුයි. මොකද මේ කාල පරිච්ඡේදවල ඔබ ඔය අර හදිස්සියේ එක්කෝ අර හාම්පුතාලා එක එන ගැටුමක් නැත්නම් ඒකේ තවත් ඔය වැඩ කරන සේවක සේවිකාව එක්ක එන ගැටලුකාරී තත්ත්වය හේතු කරගෙන රැකියාවල් අහිමි කරගෙන හදිස්සි තීන්දුව తీන ගන්නේ රැකියාවෙන් අර අපි සරලව කියන්නේ බැහැලා එන්න හේතු කාරණා යෙදෙනවා. එහෙම වුණොත් ඔන්න රැකියා අහිමි වීමත් එක්ක අලුත් රැකියාවක් සොයාගන්න කාලයක් ගත වීමක් පෙන්වුම් කරනවා. ඒක නිසා ඔන්න ආදායම් විහිං අහිමි කරගන්න එපා මේ කාල පරිච්ඡේදවල. මොකද මේ කාලේ දවසක ආදායමක් අහිමි වෙනවා කියන එකත් ඇත්තටම දරා ගන්න අපහසු දෙයක්. ඒක නිසා ගොඩාක් බුද්ධිමත්ව කටයුතු කරන වෘශ්චික ලග්න හිමියෝ මේ කාලේ රැකියා ආරක්ෂාව බේරා ගන්න උත්සාහ දරන්න. ඒ දේවල් තුළ බුද්ධිමත්ව කටයුතු කරලා
යම් කිසි ආකාරයකින් නිවිච්ච ස්වභාවයෙන් කටයුතු කරන්න. ඒ වගේම කවුරුවත් ඔබට මොනවා කිව්වත් අර ෂණයෙන් කිපෙන්නේ නැතුව පොඩ්ඩ ඉවසීමෙන් ඒවට ඇහුම්කන් දීලා ඔබ හිමීන් සිරුවේ තැන්ගලින් ඇවි අයින් වෙලා ඉන්නේ. පිරිසක් එක්ක වැඩ කරන වෙලාවට ඒ අවශ්‍ය දේ විතරක් කරා හිමීන් සිරුව ඔබ එතනින් අයින් වුණා. අයින් වෙලා තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩ කරනවා. මොකද මේ කාලේ තමන්ගේ පාඩුවේ තමන් වැඩ කරන් යන තරමට වෘශ්චික ලග්න හිමියට යහපත්. මේක මහා බරපතල තත්ත්වයක් නොවුණත් අර එක බරපතල තත්ත්වයට පරිවර්තනය කරගන්න ඔබ බුද්ධිය තුළ ක්‍රියාත්මක වෙන ආකාරය තමයි තියෙන්නේ. ඔබ බුද්ධිමත් නැතුව අර වගේ ෂණයෙන් කෝප වෙලා කටයුතු කළොත් ඔබට මේ දේවල් තුළ බරපතල තත්ත්වයක් ඇති විය හැකියි. අර රැකියාව හිමීම ගැන අතිශයින් බරපතල තත්ත්වයක්. අන්න ඒක නිසා ගොඩාක් දුරට ඉවසීමෙන් කටයුතු කරන දැන් මට බයින්න කමක් නැහැ. මේ මිනිස්සයා මේ මොකද්ද මේ ඔළුව කනවා පටන් ගත්තද මේ රැකියාව අහිමිම ගැන කියලා නැහැ. මම මේ ඔළුව කන්නේ මේක මේ සුළු දෙයක් කිය කිය ඇයි මෙච්චර ලොකුට කියන්නේ කියලා සමහරව හන නැහැ. මේක මෙහෙම කිව්වහම තමයි ඒ සුළු දේ ඔබ අර ඔළුවට අරගෙන ඒ දේවල් ගණන් ගන්න නැතුව කොහොම හරි ඒ වෙලේ මග ඇරලා ඉන්න උත්සාහ කරන්නේ. මට බැන බැන කුණුහarpෙන් බැන බැන හරි කමන්නේ. ඔබේ ඔළුවට මේ මං කියපු දේ කාවැදුනොත් ඔබට ඒ වගේ ප්‍රශ්න ගැටලුවක් ඇති වෙන අවස්ථාවේදී මං කියපු දේ මතක් වේවි. අන්න එතකොට ඔබ උත්සාහ දරාවි. අර මිනිස්සයා කිව්වනේ මොනවා වුණත් මම මේකෙන් පොඩ ඉවසීමෙන් මේ දවස් කිහිපය ගෙවනවා. කල්පනාකාරීව ඉන්නවා. හදිසි කලබලෙන් තීන්දු తీන්න ගන්න නැහැ කියලා. අන්න එතකොට මේ දේ මග ඇරම ඉතින් මට බැන කියලා ගැටලුව නැන්නේ. ඔබ කොහොම රස්සා බේරගන්නේ? ඒකනේ මටත් විය යුත්තේ. ඒ නිසා පුළුවන් තරම් අන්න ඉවසීමෙන් බුද්ධිමත්ව කටයුතු කරන රැකියා ස්ථානය තුළ. ඒ වගේම මේ කාලේ විශේෂයෙන්ම මේ හොඳට ළඟින් ඉන්න අය ඔබට මූලිච්ඡාවට යහපත් විදිහටම යම්කිසි ආකාරයෙන් පෙන්නුම් කරන දිවට දිව ගාගෙන හරි තොලට තොල ගානවා කියන්නේ ඒ තරම් එක බත්පත කාගෙන ඉන්න අය ඔබට නොදැනුවත්ව ඔන්න යටි කූට්ටු වැඩ කරන්න ඔබට එරෙවිවාර යටි කූට්ටු උගුල්ලට වණ්ඩ වගේ හේතු කාරණා නම් එනවා. ඒ වගේ දේවල් ආරංචි වෙනවා මේ කාලේ. අන්න ඕවත් හේතු වෙනවා. ඒ වගේ අර කේන්තියන් එකපාර ඇයි අතිශයෙන් විශ්වාස කරපු අතිශයෙන්ම අර බැඳීමකින් හිතවත්කම් පවත්වපු අය එහෙම කළානේ කියන එකත් එක්ක ඔබට තද්ද බල කලකිරීමක් එක්ක විශේෂිත වූ ප්‍රබල ආවේගකාරී තත්ත්වයන් නැති වෙනවා. ඕවත් හේතු වෙනවා. ඒ නිසා කවුරු මොන දේ කළත් ඒක අදාළ නැත. මිනිස්සු කියන්නේ එහෙමයි. අපි විදිහට හැමෝගෙනම හිතන්න යන්න එපා. ඕක තමයි ගොඩාක් මේ කාලේ වෘශ්චික ලග්නෙට වැදගත් දෙන්නේ. ඔබ අර කොච්චර ආවේගශීලී වුණත් කොච්චර ෂණින් කේන්ති ගියත් මොන විදිහේ කලබලකාරී කෙනෙක් වුණත් ඔබේ හිත හොඳයි. හිත ඔබ හදන්නේ අර යම්සිය කරේ යහපතක් කරන වරදක් වුණ තැනින් කෑ ගහනවා ඒවා තියෙනවා. නමුත් හැම වෙලේම අර ඒ ෂණින් ඔබේ පසුතැවීමත් එක්ක අර හැමෝටම යහපත කරන්න ඔබ වගේ බලා ගන්න කෙනෙක්නේ. හැබැයි හැමෝම එහෙම නෑ. ඒක නිසා අර ඒ වගේ තැන්වලදී අන්න අනිත් අයගේ යටි කූට්ටු වැඩගෙන ආරංචි වෙන්න ඒගොල්ලෝ නිසා ප්‍රශ්න ගැටලු ඇති වෙන්න හේතු කාරණා එදෙනවා. ඒවට බුද්ධිමත්ත මුහුණ දෙන්න. මොකද ඔබ ගැන කේලම් ඔබත් එක්ක හොඳට කතා බහ කරලා ඔන්න කේලම් ගිහින් අනිත් අයත් එක්ක විශේෂයෙන්ම දැන් කවුරු හරි ඇවිල්ලා ඔබත් එක්ක මේ කාලේ කාගෙන හරි විවේචන රැකියස්ත දාන එක ගත්තාම රැකියා ස්ථාන ඉහළේ ඉන්න කෙනෙක් ගැන විවේචන කරද්දී ඔබ පුළුවන් තරම් ඒවට අර යම්කිසි හේතු බඳින්නවත් ඒවට අර උත්තේජන දෙන්නවත් යම්කිසි ආකාරයෙන් හූමිට දෙන්නවත් යන්න එපා. ඔබ එතන හිනා වෙලා හැකික්මින් අයින් වෙන. මොකද හේතුව අන්තිමට ඒ කියපු දේවල් ඔබ එක වචනකින් හරි ඔවුන්නේ කියන එක අනුමත කරොත් අතන්ට ගිහින් කියවෙන්නේ ඔබ මේ දේවල් ඔවුන්ට විරුද්ධව කිව්වා කියලා. අන්න ඒ වගේ දේවල් මේ කාලේ තද බල ලෙස සිද්ධ වෙනවා වෘශ්චික ලග්න හිමියාට. අන්න ඒක නිසා වෘශ්චික ලග්න හිමියා අතිශයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. කොහෙවත් තැන් තැන් වල කාවත් විවේචනය කරන්න යන්න එපා. කොහෙවත් තැන් තැන් වල අනිත් අය ගැන කතා කරගෙන ඉන්න එපා. කවුරුත් කියන ඕපදූප මේ කාලේ ලොකෝට ඇහුම්කන් දීලා ඒවට හූමිට තියන්න යන්න එපා. පුළුවන් තරම් ඔබ ඒ වගේ දෙයක් ඇහෙන තැනකින් වුණත් හැකි ඉක්මනින් ඉවත් වෙලා යනවා. මට මේ වැඩක් හරි මොකක් හරි දෙනවා මේ හදිස්සි මේක මතක් වුණානේ කියලා හරි උපක්‍රමශීලීව ඒ තැන් වලින් ඉවත් වෙන්න වෘශ්චික ලග්න හිමියා වග බලාගෙන නැත්තම් අන්තිමට අහක හිටපු ඔබ තමයි මේ හැමදේම පතරෝපු හැමදේම වැරදිකාරයා වෙන්නේ. අන්න ඒක ටිකක් විශේෂ වශයෙන්ම රැකී රක්ෂා කරන ස්ථානයේ වගේම සාමාන්‍ය ජීවිත තුලත් මේ හිතවතුන් අතර සම්බන්ධතා තුලත් කුමන හෝ තත්ත්වයන් තුලත් ඒ දේ ප්‍රබල අන්තයෙන් බලාපොරොත්තු විය හැකි කාල පරිච්ඡේදයක් මේ ජූලි මාසේ විශේෂයෙන්ම මුල් සති කීපය. ඒක නිසා අර විශේෂයෙන්ම රැකිරක්ෂා කරන ස්ථානය තුළ ඔයයි ගැටලු මතුවෙන්න හේතු කාරණා දෙනවා. ඒවා හේතු කොටගෙන අර ඔබත් එක්ක හොඳට හිතවත් කම්පෑපු අර ටිකක් ඔබට යම්කිසි ආකාරය යහපත් ප්‍රතිචාර දක්වෝ ඔබේ රැකිරක්ෂා කරන ස්ථානය තුළ ඉහළ පැලැන්ති අයගේ හිත් බිඳීම් වගේ දේවල් ඇති වෙන්න ඉඩ කඩපවතිනවා. අන්න එහෙම ඇති නොවෙන්න වග බලා ගන්න විශේෂ වශයෙන්ම. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ ව්‍යාපාර කරන වෘශ්චික ලග්න හිමියන්ට මේ කාලේ පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඔබත් එක වැඩ කරන අය සහකාරය කියන්නේ අපි කියන්නේ අදහස් කරන්නේ හවුල්කාරයෝ වෙන්න පුළුවන් සේවක සේවිකාව වෙන්න පුළුවන් නැත්නම් ඔබත් එක්ක ඔය යම්කිසි ආකාරයෙන් ව්‍යාපාරයක් කරලා තවත් ඉන්න එක එක අය සම්බන්ධ වෙනවනේ. සමහර වෙලාවට සප්ලයර්ස්ලා ඉන්නවා
ඩිස්ට්‍රබියුටර්ස් ලයින් ඔයගේ ඉන්නවන ව්‍යාපාරයක සම්බන්ධන පුද්ගලයෝ අන්න ඒගොල්ලන් තුළින් යම් කිසි හානිකර දෙයක් ඔබේ ව්‍යාපාරයට වෙන්න ඔබේ ව්‍යාපාරයට කීතරම්ේ හානි වෙන්න වගේම ඔබේ ව්‍යාපාර ස්ථානය තුළ තියෙන ඔය යන්ත සූත්‍ර හෝ ගොඩනැගිල්ලකට හෝ ඔබේ ව්‍යාපාරයේ තියෙන යම්කිසි මොකක් හෝ දෙයකට හානි දෙයක් හානිකර දෙයක් වෙන්න යම්කිසි ආකාරකින් ඔය යන්ත්‍ර සූත්‍ර කැඩලා බිඳලා යන වාහන කැඩෙන්න ඒවට කියන්නේ ඒ ඔක්කොම අපරීක්ෂාකාරී භාවය නිසා නැත්නම් අර කියන්නේ කාලයත් එක්ක යන්ත්‍ර සූත්‍ර කොහොමද කරනවා එහෙම දෙයක් නෙමෙයි අර ඌමනාවෙන් උනන්දුවෙන් වගේම කල්පනාකාරී වැඩ නොකිරීමෙන්ද ඔය සේවක සේවිකාව හෝ ඒ කියපු අර ඒ සම්බන්ධ වෙන අය ඔබට පාඩු සිද්ධ වෙන්න ඉඩකඩ පාතුන. ඒ වගේම අර ඔබ ව්‍යාපාර තුළ ඔබත් එක්ක එකට වැඩ කරපු ව්‍යාපාර කරපු අය අන්න ඔබෙන් අයින් වෙලා අන්න ඔබේ ව්‍යාපාරයේ වගේම තව එකක් පටන් අරන් ඒ දේවලටම ඔබේ ව්‍යාපාරට බාධා ඇති කරන විදිහට ඔබේ ව්‍යාපාරයේ යම්කිසි ආකාරයෙන් කොටසක් ඔවුන් පැත්තට නම්මා ගන්න උත්සාහ දරන තත්ත්වයක් පෙන්වුම් කරනවා. ඒ తত্ত্বය මෙහෙමයි. ඒකට කලබල විය යුතු නැහැ. මොකද හේතුව ඔබ සාමාන්‍යයෙන් අර කිය මුල් කාල පරිච්ඡේද තුල ඒ දේ තුල ඔබට නිකන් හානි කර දෙයක් ලැබුණා ඔබේ ව්‍යාපාරයට යම්කිසි ගැටලුවක් ඇති වේවි පසුබෑමක් ඇති වේවි කියලා දැනුණාට එහෙම ලොකු පසුබෑමක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් ඔබ ඒවට දැන් පෙරලා පහර දෙන්නවත් ඔවුන්ව වටන්න උත්සාහ දරන්නත් යන්න අවශ්‍ය නැහැ. ඔබ පුළුවන් තරම් තවත් ඔබේ ව්‍යාපාරයේ ප්‍රමිතිය වැඩි කරගනිමින් අර ඔබේ ගමන ඔබේ පාඩු වෙන කවුරු කිව්වත් අරයා අර්ක කරනව නේද? ආම එයාත් මෙහෙමට කතා කරා ඔය වගේ දේවල් ඇහෙන්න ගනි. හැබැයි ඔබ ගණන් ගන්න එපා. ආ එහෙමද හොඳයි හොඳයි කියලා ඔබ වේඩේ කරයි යන්න. කොහෙත්ම ඔබ මේ වෙලාවේ කලබල නොවි ඔබේ පාඩු වැඩ කරගත්තොත් ඔබට එහෙම අභියෝග කරන්න කාටවත් බෑ. ඒ தත්ත්වය ඔබ ප්‍රබල අන්දමින් තියෙන නිසා කලබල විය යුතු නෑ. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ විශේෂයෙන්ම හැමෝටම නැතත් පොඩි පොඩි සුළු ධනලාභ ඇති විය හැකි තත්ත්වයන් නම් පෙන්වුම් කරන විශේෂයෙන්ම මේ කාලේ ඔය කියන්නේ ධනලාභ කියව ගමන් ලොතරැයි වාසනා ගැන විතරක් හිතන්න යන්න එපා. මම හැමදාම කියන මොකද ලොතරැයි වාසනා දෙන්නේ ඉතා සුවිශේෂ වූ පිහිටීම් තියෙන ඉතා දුර්ලභ පිහිටීම් තියෙනවා. වෘශ්චික ලග්නෙ හිමි යගත්තු බිලියන ගණන් ලෝකේ ඉන්නවා. හැමෝටම ස්විප් පැදෙන්නේ නැහැ. ඒ වගේ බොළඳේ වලට අහු වෙන්න දෙපා. අන්න ලබන සතියේ ඔබට වෘශ්චික ලග්නෙ හිමි ඔබට මහා ජයමල්ල කෝටි 40 කදෙන ඔය වගේ දාලා තියෙන ජ්‍යොතිෂ ප්‍රෝග්‍රෑම් ඒවට අහු වෙන්න එපා. මොකද ඒ වගේ තත්වයක් ඇති වෙන්නේ ඉතාමත් දුර්ලභ ආකාරය. නමුත් ඔය ධනලාභ ක්ෂණික ධනලාභ යම්කිසි ආකාරයෙන් ධන යෝග කියන දේවල් ක්‍රියාත්මක කිය හැකි. ඒවා කියන්නේ සමහර කඩ ඔබ කරන ව්‍යාපාර තුළ ලාභ වැඩි වෙන කාලයක. ඔව් මේ කාලේ ඔබේ ව්‍යාපාර ලාභ වැඩි කරගන්න පුළුවන්. කොච්චර බදකාවත් ව්‍යාපාර තුළ ව්‍යාපාරවල ලාභ වැඩි කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේම තව පැත්තෙන් ගත්තම ඔය අලුත් ව්‍යාපාර කරලා අලුත් මොකක් හෝ සම්බන්ධතා තුළ ඔන්න ඉපෙයීම් ඇති කරගන්න පුළුවන්. නැත්නම් රැකිරක්ෂා කරන ගම ඔය පොඩි පොඩි ව්‍යාපාර කරලා නැත්නම් මැදිහත්කරුව වශයෙන් මුදල් හම්බ කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ කාලේ ඔය අතරමැදියෝ විදිහට ඉඳලා ඔය කොමිස් වගේම ලාභ උපයන්න ඔන්න වෘශ්චික ලග්නෙට අතිශයම යහපත් කාලය. ඒ නිසා කාගෙන් හරි ඔය අඩුවට තියෙන යම්කිසි බඩු බාහිර දෙයක් මොන හරි මිලදී අරගෙන ඒවා අර දැන් තොග මිලට අරගෙන සිල්ලර මිලට විකුණන්න එන්නේ ඒ වගේ තත්ත්වවලට යහපත්. සමහරක් කළා දැන් ඔබ මේ වෙලාවේ මට චෝදනා කරයි මොන බිස්නස් කරන්න අතේ සතේ නැතුව මං කොහොමද බිස්නස් කරන්නේ කියලා ආයෝජනය යන්නේ නැහැ. සමහර දේවල් තියෙනවනේ ඔබ ඕඩරේ ගන්නවා ගිහිල්ලා අදාළ තැනින් ඒ බාන ටික ගත්තා ඕඩරේ ගන්න තැනින් ඇඩ්වාන්ස් එකක් ගත්තා ගිහිල්ලා බඩු ටික අරන් බාර දුන්න සල්ලි ටික පියවන්න ඔය වගේ අර පොඩි පොඩි කෙටි නැත්නම් ඔය ඉදම් විකුණද්දි වාහන විකුණද්දි අතරමැදියෝ වගේ ඉඳලා ඔය කීයක් හරි හම්බ කරගන්න අන්න ඒ වගේ දේවල් විශේෂ වශයෙන්ම මේ කාලේ වෘශ්චික ලග්නෙට යහපත් ඒ නිසා උත්සාහ කරන්න. ඒවා විතරක් නෙමෙයි මොනා හෝ පොඩි දෙයක් හරි මේ ඔබ කරන් ආපු දෙයට වඩා අතිරේක දෙයක් කරන්න මේ කාලේ ඒ දේවල් තුළ ලාභ අපේක්ෂා ඉසසෙද්ද කරගත හැකි. අර ලොතරැයි වාසනා උරගා බලන්න ඕන මහාලොකට ඇබ්බැහි වෙලා නෙමෙයි ඔය සතියකට එකක් විතර අරගෙන නිකමට බලන්න පොඩ්ඩක් හෝ වාසනාවක් ක්‍රියාත්මක විය හැකි. හැබැයි ඒකට ඇබ්බැහි වුණොත් ඒක ඊටපන් කරදරයක් වෙන නිසා ඒවට ලොකුවට ඇබ්බැහි වෙන්න යන්න එපා. මොකද මේ කාලේ පුංචි පුංචි වාසනාවල් ඒ තුර ඌරකා බලන්න පුළුවන්. ඒක නිසා අර හම්බෙනවනම් එකක් ගත්තතදී මාසෙට ඒ මාසය තුල ලැබේවි. ඒ නිසා ඔය සතියේ එකක් වගේ ගත්තට ගැටලුවක් නැහැ. ඒවට ඇබ්බැහි වෙන්න එපා කියන තමයි මම පුන පුනා කියන්නේ. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ විශේෂයෙන්ම වෘශ්චික ලග්න හිමියාට මේ පෞල් ජීවිත කුටුම්භ ජීවිතය ගැන කතා කරොත් පෞල් ජීවිත කුටුම්භ ජීවිතය තුළ නම් පොඩි පොඩි ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය වෙන්න ඉඩකඩ පවතිනවා. මොකද හේතුව ඔබ පෞලියාව එතරම්ම අර කියාන කරන ගණන් ගන්න තත්ත්වය ඔවුන් ගැන හොයා බලන්නේ යම් කිසි ආකාරයකින් ඔබට පෞලියරියක් හරදයක් වගේ හැංගෙන තත්ත්වය ටිකක් පෙන්눔 කරනවා. අර මං කියවන පෞල් ජීවිතෙත් පොඩි පොඩි ඇතුළ තියෙන ගැටලු ඔවුන්ගේ ප්‍රශ්න ගැටලු හේතු වෙන ඔබට මේ කාලේ පොඩක් ආර්ථිකමේ බාධා ඇති වෙන්න කියලා. අන්න ඒ වගේ අන්න ඒව හේතු කරගෙන පොඩක් අර පෞලය වදයක් කියලා හැංගෙන්න ඔබට හේතු කරන්න යදෙන. හැබැයි ඔබ 100%ක් ඒ ඔබගේ යුතුයකම් වලින් බැහැර වෙන්නේ ඔබ පොඩක් අර ගණන් ගන්න නැහැ වගේ හිටියට ඔබ හැම වෙලෙම අවශ්‍ය වෙලාවට අවධානයෙන් ඉඳලා ඒ කටයුතු කරනවා. නමුත් අර ඔබ අර ඈත්ලා ඉන්න එකත් එක්ක ඔබට පොංචි පොංචි චෝදනා එල්ලෙන්න පුළුවන් පෞලියාගෙන් පොඩ්ඩක් කිසිම අර වැඩක් පලක් නැහැ කිසිම විදිහට කාටවත් ගැනවත් හිතන්නේ නැහැ පොඩ්ඩක් ආත්ම අර්ථකාමී මේ කාල පරිච්ඡේදේ ඔන්න ඔයගේ පුංචි පුංචි චෝදනා එන්න
කරපු දේවල් වඩා නොකරපු දේවල් ගැන අනිත් අය කියන්නේ. අපේ රටේ මිනිස්සු ගොඩක් දක්ෂයි නොකරපු දේ ගැන කියන්නේ. 100ක් කරලා එකක් නොකළොත් අපේ මිනිස්සු ඒ ඇතින එකට. අන්න ඒ වගේ දේවල් නම් ටිකක් පෞල් ජීවිතේ කුටුම්බ ජීවිතේ නම් සිද්ධ වෙනවා. ඒවත් නොවෙන්න වග බලා ගන්න පුළුවන් තරම්. මොකද මේ වෙලාවේ කාගවත් හිත රිදන්න බබ ඔබ නිතර නිතර ඔබේ වචන වලින් නැත්නම් ඔබේ ක්‍රියාව තුළින් පෞලියාගේ හිත රිද්දනවා. අන්න ඕක තමයි ප්‍රධානම හේතුව. ඒක හේතුව වෙන්නේ සමහරක් වෙලාවට ඔබ තුළ තියෙන අධික කාර්ය බහුලත්වය සහ සමහරක් වෙලාවට ඒ ඔබ සාමාන්‍ය වෘෂික ලග්න හිමියා කියන්නේත් එහෙම කෙනෙක් පොඩ්ඩක් ආවේගශීලී ෂණෙන් කිපෙනවා කියලා. නමුත් මේ වෙලාවේ පුළුවන් තරම් හිත රිද්දන්න එපා. මොකද මේ ගාලා පාලිච්ඡේදය තුළ විශේෂයෙන්ම මේ පවුලේ ළඟම ඥාතියෙක් කියන්නේ පවුලේ ළඟම ඥාතියෙක් කියන්නේ මේ මව්පිය පාර්ශ්වයේ සහෝදර සහෝදර සැමියා බිරිඳ දරුවෝ කියන කට්ටිය. අන්න ඔය පිරිස අයගෙන් එක එකට ඔහු කීප දෙනෙකුට මේ කාලේ අසනීපකාරී තත්ත්වයන් උද්ගත වෙන්න ටිකක් ඔය පොන්ටි පොන්ටි අනතුරුකාරීදායක දේවල් එන පුංචි පුංචි මාරක යෙදෙන්න හේතු කාරණා යෙදෙන නිසා පොඩ්ඩක් මේ කාලේ ඔය වේගවත් ආවේගශීලීව කිපිලා ටිකක් එහෙම්මෙන් කෑ ගහලා ඉන්නපා. මොකද හේතුව ඒවා හේතු කරගෙන පොඩ්ඩක් පසුතැවෙන්න වේවි. අර ඒ වගේ දෙයක් වුණාට පස්සේ ඒ නිසා මේ කාලේ පොඩ්ඩක් පවුලයට ආදරේ වැඩිපුර දක්වන්න නම් ආදරේ පෙන්වන්න නම් යහපත් ඒ දේවල් තුළ ඔබ කටයුතු කරන්න වග බලා ගන්න. ඒ වගේම මේ කාලේ විශේෂයෙන් මේ මැද භාගයෙන් පස්සේ මාසේ ගොඩක් දුරට මේ පවුලේ කෙනෙක්ගේ කටයුත්තක් උදෙසා ඔබට පොඩ්ඩක් වැඩිපුරම වෙහෙස වෙලා කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඔන්න පවුලේ එක්කෝ සහෝදර සහෝදරියෙක් නැත්නම් ඔබ ටිකක් යම්කිසි ආකාරයකින් පරිණත වැඩිහිටි කෙනෙක් නම් ඔබේ දරු දැරියන්ගේ නැත්නම් ඔබගේ ළඟම ඥාතියෙක් කවුරු හරි කෙනෙක්ගේ ඔය කටයුත්තක් උදෙසා සමහරට විවාහයක් වෙන්න පුළුවන් නැත්නම් ඔය අධ්‍යාපන ශිෂ්‍යව කරන ව්‍යාපාරික හෝ කුමන හෝ ඔවුන් කරන කටයුත්තකට පොඩ්ඩක් මැදි හත් වෙලා මූලිකත්වය ගැන කටයුතු කරන්න වෙනවා ඔබට මේ කාල පරිච්ඡේදය. ඒකට කාලය මුදල් වැය කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඔය පිරිස එක්කාසු වෙන දෙයක් සංවිධානය කරන්න ඒක මේ ඔබ රැකියා කරන ස්ථාන තුලත් වෙනවා. මේ කාලේ පොඩි පොඩි ඔය අර්ගේට් ටුගෙද වගේ ඒවා සාදයන් ඔය වගේ දේවල් උත්සව සංවිධානය කරන්න ඒ වගේ මේ පවුලේ උත්සව සංවිධානය කරන්න පව ඔබට මේ කාල සීමා තුළ සිද්ධ වෙනවා. ඒවල මූලිකත්වයේ අරගෙන කටයුතු කරන්න ඒ දේවල් වල වැඩි බර දරන්න ඔබට සිද්ධ වෙනවා. ඉතින් ඒක හැබැයි ඔබ ඒක ආසාවෙනුත් කරනවා. හැබැයි සමහරත් වෙනදි පොඩ්ඩේට මෙතෙදී අර වෘශ්චික ලග්න හිමියාගේ තියෙන සාමාන්‍ය తত্ত্বය ආවේගශීලීත්ව ශනිකෝපේ ක්‍රියාත්මක වෙන නිසා ඔය හැම දෙයකටම පොඩ්ඩක් මේ කාලේ මනස බුද්ධිය ආරෝපණය කරගනිමින් ඉවසීමෙන් කටයුතු කරන තා මේ කාල සීමා තුළ තියෙන ගොඩාක් ගැටලු ඔබට වෘශ්චික ලග්න හිමියාට යම් කිසි ආකාරයක මැඩ පවත්වා ගැනීම හැකියාව වෙන නිසා පෞජිත කුටුම්බ ජීවිතය තුළ පොඩ්ඩක් අර තමන්ගේ ආගේ අසනීපකාරී තත්ත්වයන් ගැන අනතුරු වුන්ට වෙන රෝග පීඩා ගැන පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න තමයි නැවතරක් කියනවා. තවත් පැත්තකින් මේ කාල පරිච්ඡේදවල විශේෂයෙන්ම ඔන්න පවුලට අලුත් අය එකතු වෙන නව සමාජික එකතු වෙන්න කාලය ඇවිල්ලා දෙන ඔන්න දරුපල අපේක්ෂාන් හිට වෘශ්චික ලග්නෙ මෙහෙට යන ඔන්න මේ කාලේ දරු පිරිස ගැනීම සිද්ධ වෙන කාල පරිච්ඡේදයක්. ඒ වගේම පවුලේ කාගේ හරි ඔන්න සහකාරයෙක් සහකාරිය නැවත පවුලට එකතු වෙන්න ඈත් වෙලා හිටපු කෙනෙක් විදේශගත වෙලා හෝ මොකක් හෝ අමනාපකමක් උදෙසා හෝ පවුලේ කෙනෙක් ඈත් වෙලා හිටියන අන්න නැවත ඔවුන් පවුලට එක්කාසු වෙන්න අන්න ඒ පැති වලින් සමහරක් වෙලාට සතුටුදායක දේවල් සිද්ධ වෙන කාල පරිච්ඡේද විශේෂයෙන් මේ මාසේ මැද භාගෙන් 16 17න් පස්සේ තමයි ওই දේවල් ගොඩාක් දුරට සිද්ධ වෙන්නේ. ඒ වගේම ඔබ ටිකක් මේ කාල පරිච්ඡේද තුළ අර විශේෂයෙන් මේ මුල් සති දෙක තුනකින් පස්සේ යම්තා දුර පරිණත භාවයෙන් හැසිරෙනවා. ඒ හැසිරීම යහපත්. හැබැයි අර මූලික කාල සීමා තුළ ප්‍රශ්න ඇති නොකරගත්තොත් ඒක තවත් යහපත් වෙනවා. ඒ නිසායි මේ දේ කිව්වේ. තාපත්තෙන් ගත්තාම මේ කාලේ විශේෂයෙන්ම මේ ආදර සම්බන්ධතා ප්‍රේම සම්බන්ධතා ගැන කතා කරොත් ආදර සම්බන්ධතා ප්‍රේම සම්බන්ධතා වල නම් අර පහුගිය කාල සීමා තුළ පොඩි පොඩි බාධක තිබ්බා. අමනාපකම් ඇති වෙලාවත් ඔය යම්කිසි රණ්ඩු සරලත් වෙලා ආදර සම්බන්ධතා බිඳී ගිහිල්ලා නැතත් අර දෙන්නට මුණ ගැහෙන ටිකක් අපහසුකාරී තත්ත්වයක් මුණ හෝ බාධකවෙක් වූ රැකී රක්ෂාවේ මොකක් හරි ගැටලු කරතේ කාර බහුලත්වය නැත්නම් මොකක් හෝ අසනීපකාරී තත්ත්වයක් කුමන හෝ දෙයක් හේතු කොටගෙන මේ කාලගුණේ විපරාසයක් තිබ්බනේ පහුගිය කාලේ හේතු කොටගෙන පොඩ්ඩක් ඔන්න ආදරය කරන අයට ටිකක් මුණ ගැහෙන්න වෙනදට ළඟ ළඟ මුණ ගැහුණු අයට බැරි වෙන්න ඔය වගේ හේතු කාරණා වෘශ්චික ලග්න හිමියන්ට පැවතුණා. ඒ තත්ත්වය ටිකක් මේ මාසේ අර මැද තක්වා ටිකක් පවත්තන් ගියත් අර පහුගිය කාල සීමා තරන්නේ මේ දැන් ඒ දේවල් ටික වෙනස් වෙලා ඔන්න මුණ ගැහෙන්න හැකියාව ලැබෙන විශේෂයෙන් මැද භාගයෙන් පස්සේ ඒ දේ තුළ ඔන්න ආදරේ දලුල වෙන කාල පරිච්ඡේදය ඒවා හේතු කොටගෙන යම්කිසි ආකාරයකට තෑගි වූගත් මේ කාලේ චුට්ටක් ඔය ආදරණීය වශයෙන් ලැබෙන කාල පරිච්ඡේදය. ඒක නිසා ඔන්න අර ආදර බැඳීම පවත්තන් ගියත් ටිකක් අලුත් වෙන තත්ත්වයක් ඒක පෙන්නන ගන්න. ඔය වගේ තත්ත්වයන් තුළ තමයි ආදරේ අලුත් වෙන තත්ත්වයක් ටිකක් ආදරේ වැඩි වෙනවා දෙන්න අතර යම්කිසි ආකාරයකින් අර කියාරින් වැඩි වෙනවා ඔන්න ඔය වගේ දේවල් එක්ක යන්න පුළුවන්. හැබැයි ඔය මැදත් අර ෂණික කෝපය ආවේගය පාලනය කරගත යුතු වෙනවා. මොකද වෘශ්චික ලග්න හිමියා ඇත්තටම සාමාන්‍ය ජීවිතයේ කොහොම ගත්තත් පොදුවේ ඒ තත්ත්වය තියෙනවා. මේ කාලේ ඒ තත්ත්වයට පොඩි උත්තේජනකුත් එකතු වෙන නිසා ඉවසීමෙන් කටයුතු කරන පොඩ්ඩක් බැරි වෙන්න බෑ.
කිපෙන තත්ත්වයක් පෙන්නුම් කරන නිසා ඒ පැත්ත යහපලස යන්න උත්සාහ කරන්න. විවාහයන් ප්‍රමාදයෙන් පසු වුණ අයට, විවාහ වලට බාධක එල්ල වුණ අයට ඔන්න මේ මාසේ මැද භාගයෙන් පස්සේ ඒ බාධක ඉවත් වෙලා යම්කිසි ආකාරයකින් විවාහ යෝජනා ස්ථීර වෙන, විවාහ වල තිබිච්ච බාධක ඉවත් වෙන, යම්කිසි විශේෂයෙන් වැඩිහිටියන්ගේ මේ කාලේ ආශිර්වාද නොලැබි විරුද්ධත්වයක් පළ කරන්න තිබ්බනම් ඔන්න මේ මාසේ 20 21 න් පස්සේ ඔන්න ටිකක් උත්සාහ දරන ඔන්නේ කතා බහ ගන්න ගොඩාක් දුරට ඒ ඔවුන්ගේ අකමැත්ත, ඔවුන්ගේ විරෝධය නැති වෙලා ඔන්න ඔවුන්ගේ ආශිර්වාදයේ කැමැත්ත ඔබේ යම්කිසි ආකාරයකට ඔබේ ප්‍රේම සම්බන්ධතාවයට, ඔබගේ ඒ විවාහයට ලැබෙන තත්ත්වයක්. ඒ නිසා ඒ තත්ත්වයන් තුළ යහපත්. ඒ වගේම මේ කාලේ විශේෂයෙන්ම අධ්‍යාපනය ගැන කතා කරොත්, අධ්‍යාපනික වශයෙන් නම් වෘශ්චික ලග්නයට අතිශයෙන්ම යහපත් කාල පරිච්ඡේදය. ඒ නිසා මෙන්න මේ කාලේ අලුතෙන් මොන හරි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන අලුත් දෙයක් ඉගෙන ගන්න, නැත්නම් අලුතෙන් ඒ මොකක් හරි දෙයක් ගැන කටයුතු කරන්න, කෝස් එකක් කරන්න, ඩිග්‍රියක් කරන්න, නැත්නම් උසස් අධ්‍යාපනයට බලාපොරොත්තු වෙන, නැත්නම් උසස් අධ්‍යාපනයකට සදා විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන, මෙන්න මේ කාල පරිච්ඡේදය තුළ ඉදිරියට මාස කීපයක් මේ තත්ත්වය පවතිනවා. උපරිමයෙන්ම උත්සාහ කරන්න වෘශ්චික ලග්නෙ වීම. මොකද හේතුව මේ කාලේ ඒ දේවල් සාක්ෂාත් කරගන්න, ඔබේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න, ඔබේ අරමුණ කරා යන්න හැකියාව, ඒ අවශ්‍ය කරන පසුබිම නිවැරදි ලෙසම සැලකෙන කාල පරිච්ඡේදය. ඒ නිසා අන්න ඒ සඳහා උත්සාහ කරන අධ්‍යාපන කටයුතු තුළ සාර්ථකත්වයත් කරගන්න පුළුවන් හැකියාව ලැබෙන කාල පරිච්ඡේදයක්. වගේම ඔය නොයෙකුත් ශිෂ්‍යත්වයන් දිනන්න, තරඟවලින් ජයග්‍රහණය කරන්න, ඒවල තෑගි භෝග දිනන්න, යම්කිසි සම්මානයන් වල පාත්‍ර වෙන්න මෙන්න මේ කාලේ අධ්‍යාපන වශයෙන් හැකියාව පදන විභාග වලින් සම්මුඛ පරීක්ෂණ ජයග්‍රහණ අත්වන කාල පරිච්ඡේදය වෘශ්චික ලග්න හිමියාට මෙන්න මේ ජූලි මාසයේ තුල පවතින, විශේෂයෙන්ම ජූලි මාසේ මැද භාගයෙන් පස්සේ අතිශයෙන්ම යහපත් අධ්‍යාපන වශයෙන් ටිකක් දීර්ඝ කාලින පදන මාස දෙක තුනක් ඒ தත්ත්වය පවතින සමයේ මේ කාල පරිච්ඡේදය තුල මොන හරි අලුත් දෙයක් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන රැකියාවක් කරගම උසස් සීමක හෝ රැකියාවේ හොඳ රැකියාවකට යන්න තව පොඩ්ඩක් ඉගෙන ගත්තා නම් හොඳයි, කෝස් එකක් කරත් හොඳයි, මොන හරි ඩිග්‍රියක් ගත්තා නම් හොඳයි කියලා හිත හිත හිටපාය, තව හිත හිත ඉන්නපා, ඉක්මනින්ම ක්‍රියාත්මක වෙන මේ කාල පරිච්ඡේදය තුල ඒ කටයුතු තුළ ඔබට සාර්ථකත්වයේ වගේම ඒ දේවල් තුළ ඔබ හිතුවටත් වඩා ඉදිරියට යන්න, ඔබේ ගමනට ආශිර්වාදයක් කරගන්න මේ දේවල් සකසා ගන්නත් හැකියාව ලැබෙනවා. වගේම ඒ ආරම්භ කරන දේවල් අර බාධක අවම ලෙස, බාධක නැහැ කියලා කියන්නේ බාධක නැති ජීවිතයක් නැහැනේ මේ ලෝකේ. ඒක අපි ඒ වගේ සුරංගන කතාවලට අහු වෙන්න ඕනේ නැහැනේ. අවම බාධක තුළ ඔබේ හැබැයි බලාපොරොත්තු ඉලක්කයට ළඟා වෙන්න, ඒ දේවල් සාර්ථක කරගන්න ප්‍රබල හැකියාව පදන නිසා මේ වෙලාවේ තප්පරයක් මිනිත්තුවක තපතේ අරින්න එපා, ක්‍රියාත්මක වෙන්න මේ කාලේ. ක්‍රියාත්මක වීම තුළ ඔබට සාර්ථකන පුළුවන් තරම් උත්සාහ කරන්න, ප්‍රායෝගික දේවල් ඉගෙන ගන්න, තාක්ෂණයේ සම්බන්ධ දේවල් ඉගෙන ගන්න, යම්කිසි දෙයකට ආදේශ කරන්න පුළුවන්, යම්කිසි වෘත්තියක් ඉලක්ක කරගනිමින්, ව්‍යාපාරයක් ඉලක්ක කරගනිමින්, ආදායම් මාර්ගයක් ඉලක්ක කරගනිමින් දේවල් ඉගෙන ගන්න මේ කාලේ උත්සාහ කරන්න. මේ රට ලෝක යන විදිහට තාක්ෂණයත් අනුගත කරගමින්, මොකද හේතුව ඉදිරියට වෘශ්චික ලග්නයට ඒ එන කාලය තුළ ඒ වගේ දේවල් තුළ හොඳ යම්කිසි පරිණත භාවයක් තියෙන, දැනුමක් තියෙන, සුදුසුකම් තියෙන අයට අතිශයෙන් යහපත් වෙනවා. ඒක නිසා මේ කාලේ පුළුවන් තරම් මේ රට ලෝකේ යන අතට ඒ තාක්ෂණය යම්කිසි ආකාරයකින් ඔබ තුළ තියෙන ප්‍රායෝගික දැනුම ඒ හැමදේම යොදා ගන්න උත්සාහ කරන, බුද්ධිය වර්ධන වෙන දේවල් තුළ බුද්ධියත් එක්ක කරන කටයුතු එක්ක කරන ඔය තියෙන ඒ දේවල් කරන්න වැඩිපුර වගවලා ගන්න. ඒ දේවල් තුළ ඔබේ ඉලක්කයට වඩා ඉදිරියට යන්න ඔබට හැකියාව පවතිනවා. උසස් අධ්‍යාපන හදන අයටත් ඒකම තමයි කියන්නේ. උසස් අධ්‍යාපනය කොටසන්නේ මම ඒ කිව්වේ ඒ හැමදේ තුළ මේ කාලේ උසස් අධ්‍යාපනය තුළ වුණත් උත්සාහයෙන් උනන්දුවෙන් වැඩිපුර කටයුතු කරන්න. මොකද හේතුව මේ කාලේ ඔබ බලාපොරොත්තු වඩා ජයග්‍රහණ ඔබට අත්පත් කරගන්න හැකියාව පවතිනවා. සෞඛ්‍ය ගැන කතා කරොත් මේ කාලේ පරිච්ඡේද සෞඛ්‍යමය වශයෙන් යම් තාක් දුර පුංචි පුංචි පිරිහිම් තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් මේ මුත්‍රාශ්‍රිත මේ රෝග තත්ත්වය, මුත්‍රා අපහසුතා, මුත්‍රා විෂවීම්, විෂබීජ ඇතිවීම්, වග්ගඩු සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන්, රුධිරය සම්බන්ධයෙන් ඔය යම්කිසි විස වීම් තත්ත්වයන්, විස බීජයම් වගේ තත්ත්වයන් නැති වෙන ඊටකට පවතිනවා. කාලෙකින් අර යම්කිසි ආකාරයකින් ටිකක් ඇඟපතට යම්කිසි ආකාරයෙන් පුංචි තෙහෙට්ටුවක් දැනෙන්න, ටිකක් මේ කාලේ විටෙන් විට පුංචි පුංචි හිසේ රුදාවල්, ඇඟේ පතේ අමාරුකම්, ඔය මහා ලොකු දේවල් නොවුනත් සමහර තැනකදී තදබල හිසේ රුදාවල් ඒ ආවහම අර වැඩක් අත්‍යවශ්‍ය මොහොතේ කරගන්න බැරි වෙන වගේ තත්ත්වයන් බාධක එන්න පුළුවන්. ඒක නිසා ඒවා ලොකු රෝග නොවුනත් ඒවා ලොකුවට ගණන් ගන්න නැතුව ඉන්න එපා. ඒවට නිසලෙස මොකද මේ කාලේ පොඩ්ඩක් ශරීර ප්‍රතිශක්තිකරණය පොඩ්ඩක් අඩු වෙන කාල පරිච්ඡේදය. කැම්බ වීමුණත් එතරම්ම ඌමනාවෙන් ගන්න නැහැ. ඔහේ අර කන්න ඕනනම් වාලේ උඩින් පල්ලෙන් ඔය වෙලාවක් නැහැ. වෙලාවට ආහාර ගන්න නැහැ මේ කාලේ. වෙලාවක් නැහැ. ඔහේ කනවා. ඒක සමහරවිට වේල් දෙක තුනක් මග ඇරෙනවා. සමහරකට දවල් කන්නේ උදේ කෑවට පස්සේ ආය කන්නේ රෑට. ඒත් ඔය මොන හරි ෂණික දෙයක් කාලා ඉන්න ඕන. ඔය වගේ පොඩි තත්ත්වයන් නම් පෙන්නුම් කරන ඒ නිසා ඒ වෙනින්ද ඔබේ සෞඛ්‍ය පිරිහෙන ඊටකට පවතිනවා. මොකද සෞඛ්‍ය පිරිහුණොත් ඔක්කොම ඉවරයි. මම කියවන මේ සෞඛ්‍යමය බාධා ඇති වෙන්න පුළුවන් මේ කාලේ වෘත්තියට කියලා. අන්න ඒක නිසා සෞඛ්‍ය ගැන සැලකිලිමත් විධිමත් කටයුතු කරන්න වග බලා ගන්න වෘශ්චික ලග්නෙ. ඒ තත්ත්වයන් සුළු සුළු දේවල් අර මම ආයෙ පොඩක් සාරාංශයෙන් කියන්න
ආවේගය පාලනය කරගන්නවා, ඉවසීම වර්ධනය කරගන්නවා, යම්කිසි ක්ෂණික කෝපය පාලනය කරගන්නවා. ඒ වගේම පොඩ්ඩක් නිහඬව තමන්ගේ පාඩු වැඩ කරයි යනවා. සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙලා කටයුතු කරනවා. ඔන්න ඔය කියන සුළු සුළු දේවල් ටික ඔබේ ජීවිතේ වෙනස් කරගත්තොත් මේ මාසය තුළ කියන ඔය 100%ක් අසුබ දේවල් ඉවත් කරගෙන 100%ක් සුබ පමණක් අත් කරගනිමින් අතිශයින් යහපත් මාසයක් බවට පත් කරගන්න මේ ජූලි මාසය උපරිමයෙන්ම ඔබේ ජීවිතේ සාර්ථක මාසයක් බවට පත් කරගන්න, හැරොම් ලක්ෂයක් බවට පත් කරගන්න ඔන්න කුජහිමි වූෂික ලග්න හිමියන්ට හැකියාව දෙනවා. ඒක නිසා ඒ කියපු දේවල් හොඳට අහලා ඒ වගේ මේ මන මානසිකව යම් කිසි ආකාරයක ව්‍යාකූලත්වය නැති කරගන්න ඕනේ. කේන්තිය නේවා කරගන්න, පාලනයන් නැති කරගන්න ඕනේ. මේ පාලනයක් කරගන්න අනිවාර්යම වූෂික ලග්න හිමිය මේ වීඩියෝ අසංගන පිළියම් පිළියෙත් කරන ඔබ අනිවාර්යම කරන්න. මේ දේවල් අමාරු දේවල් නෙමෙයි, වියදම් යන දේවල් නෙමෙයි, කරන්න බැරි දේවල් නෙමෙයි. ඒවා අනිවාර්යෙන් හැමෝටම කරන්න පුළුවන් දේවල්. ඒවා කළොත් ඔබට මේ හැමදේම පාලනය කරගන්න මේ සාර්ථකත්වය අනිවාර්යම ඔබට ලබා ගත හැකි. කලබල යුතු නැහැ, ඔබට දිනන්න පුළුවන්. දැන් අපි මේ කාරණා විශේෂිතම දේ කතා කරමු. මොනවාද මේ මාසයේ සුබ කරගන්න, මාසයේ සියලු අයහපත් දුරු කරමින් සියල්ල යහපත් කරගන්න පිළියම් පිළිවෙත් මොනවාද කියලා අපි කතා කරමුකෝ. දැන් ඉතින් විශේෂයෙන් මුලින්ම මම ඉද අද මේ මාසයේ විශේෂිත දිනයක් දෙන්න. මේ දිනේ දවසේ බෝධි පූජාවක් පවත්වන්න උත්සාහ කරන්න. මේ බෝධි පූජාව පවත්වන කෙනා විදේශගත වෙලා ඉන්නට පන්සල් වලට යන්න බෑනේ බෝධි පූජාව පවත්වන්න. ඒ කියන්නේ තමන්ට හැකියාව තියෙන තමන් දැන් කාමරක ඉන්න කෙනෙක් කියමු. හල වැඩසටහනක ඔක්කොම ඉවරලා කාමරයට ගිහිල්ලා මේ බෝධි පූජාවක් බෝධියක් ළඟ ඉන්න කියලා තියාගෙන මේ කියන කාරණාට ඉෂ්ට සිද්ධ කරගන්න. සමහරට පහන් පත්තු කරන්න බැරි වෙයි. ඒවා හිතන්න එපා. ඔබ පහන් දැල්ලුව මල් පූජා කරා කියලා හිතාගෙන මේ කියන විදිහේ භාවනාව සහ අර පැන් පිරිත් කිරීමක් ගැන තියෙනවා. ඉතින් පැන් කලයක් පැන් කල තුනක් ගන්න තියෙන පැන් කල තුන හොයාගන්න බැයි නම් කෝප්ප තුනකට හරි ගමන්නේ වතුර ලෑස්ති කරගන්න බෝධිය නාවනවා කියලා. ඔබ මල් පැලයකට හරි ගමන්නේ, ඔබ නැත්තම් සිංකයකට හරි ගමන්නේ, ඔබ හිතින්ම වාගෙන කරන්න. මොකද මේ හැම දේ තුළම තියෙන්න ඕනේ මේ අපේ මනස තුළ තියෙන ශ්‍රද්ධාව පමණයි. ඒ සංකේත තියෙන්නේ ඒ දේවල් තුළ අපිට තියෙන ඒ අර මානසිකත්වය ගොඩක් තර කරන්න. ඒක නිසා හරි අපි කතා කරමු කරන විදිය මුලින්ම. ඔබ විශේෂයෙන්ම මේ බෝධි පූජා තියන්න යද්දී අරන් යන්න උත්සාහ කරන්න. මේ දිනය වෙන්නේ ජූලි මාසේ 6 වෙනි සෙනසුරාදා. ඒ දිනේදී උපරිම උත්සාහ කරන්න ඔබ දේ කරන්න. එහෙම ගැටලුවක් මතුනොත් ජූලි 5 නැතුව ඕනෑම දිනයක් යොදාගන්නේ ගැටලුවක් නැහැ. හැබැයි ජූලි 6 සෙනසුරාදා කරන්න මේක උත්සාහ කරන්න. ඊට පස්සේ මොකද කරන්න? ඔබ පන්සලට යද්දී පන්සලට යන අය බැරි අය ගෙදර හරි ඉඳන් කරන්න. ගෙදර බුදු පහන දැල්ලා හරි කරන්න. ඉතින් යද්දී අර තෙල් මල් සුවඳ හඳුන් කූරු ඒවා අමතරව ඔබ සාමාන්‍යයෙන් යාර භාගයක විතර සුදු රෙදි කඩක් ගන්න පිරිසුදු. ඒ වගේම තවත් සුදු හෝ ඒක ගැටලුව නැහැ වර්ණය පිරිසුදු ලේන්සුවක් වගේ ඇති වෙන රෙදි කඩක් අරන් යන්න. ඉස්සල්ලාම ගිය ගම ඔබ ඉස්සල්ලාම ඒ බෝධියේ ඒ භූමිය නැත ඔබ කරන තැන භූමිය ටිකක් පිරිසුදු හොඳින් පිරිසුදු කරගන්න. කරගෙන මුලින්ම ඔබ අර පිරිසිදු කල තුනක් ගන්න. බෝධිය ගා දෙන කල ඒවා ගොඩක් හොඳින් පිරිසුදු කරලා අර ලේන්සුවක් සහිත පිරිසුදු රෙදි කඩ අරගෙන තුන් වතාවක් පැන් පෙරා ගන්න කල තුනකට. ඒ කියන්නේ එක වතුර කලයක් තුන් වතාවක් පෙරලා තමයි ගන්න ඕනේ. ඒ වගේ කල තුනක් ලෑස්ති කරගෙන ඊට පස්සේ ඔබ ඒක එතනින් තියලා ගිහිල්ලා පහන් දලලා මල් පූජා කරලා හඳුන් කූරු ඔක්කොම ගහලා ඇවිල්ලා අර යාර භාගයක ඉතර සුදු රෙදි කඩ ඔබ ඉඳ ගන්න බෝධි ඉස්සරහා ඒක එලලා අර පැන් කල තුන ගන්න. තව පුංචි දෙයක් කියන්න අමතකුණා, ටිකක් දිග නූල් පන්දුවකුත් අරන් යන්න. ගෙදර කරනවා නම් එහෙම ගැටලුවක් නැහැ. ඒ නූල් දීර්ඝ වශයෙන් අරගෙන අපි කියමු තුම් පටකට වගේ අරලා අර එකම මුට්ටියේ කටවල් වටේ එකම නූල ගැට ගහගෙන ඇවිල්ලා ඉතුරු කොටස කියන්නේ එක කොනක ඉඳන් ගැට ගහන ඇවිල්ලා අනිත් කොන ඔබේ අතේ නැත්නම් ඔබේ පවුලේ ගොඩක් අය ඉන්නවා නම් ටිකක් දිගර නූල් අරගෙන හැමෝගෙම අතේ තියාගන්න. තියාගෙන ඉස්සලාම අපි බුදුන් වඳින ගාථාවල් ටික කියලා සියලු දේ කියලා ඊට පස්සේ බෝධි පූජාවට අවශ්‍ය කරන ගාථා ටික කියලා ඊට පස්සේ 7 වතාවක් දස දිසා පිරිතත් 7 වතාවක් ජය පිරිතත් 7 වතාවක් කරණීය මෙත්ත සූත්‍රයත් කියන්න. කටපාඩමින් දන්නේ නැත්නම් කොලයක් බලන්න හරි ගමන්නේ හැකියය. 7 වතාව බැගින් ඔය පිරිත් තුන කියන්න කියලා ඉවරලා ඊට පස්සේ ඔබ දෙවියන්ට පින් දෙන්න. පින් දීලා ඊට පස්සේ අර නූල ගලවලා අයින් කරලා ඉස්සල්ලාම එක කලයක් අරගෙන ඉතිපිසෝ ගාතාව කියමින් බෝධිය වටේ වට තුනක් ගිහිල්ලා අර කලේ වතුරෙන් බෝධිය දෝමනය කරන්න. හැබැයි කලේ සාමාන්‍ය වතුර කෝප්පයක පමණ ප්‍රමාණයක් වතුර ඉතිරි කරගන්න. ඔය වගේ
කල තුනම බෝධිය දෝවනය කරද්දි හැම කලේම අර විදිහටම වතුර ප්‍රමාණයක් ඉතුරු කරගෙන ගෙදෙන යද්දි මතක් කරලා පිරිසිදු බෝතලයක් අරන් ගිහලා ওই බෝතලේ ওই වතුර ටික පුරවගෙන එන්න. ඇවිල්ලා ඔබ ගෙදර කරත් කමක් නැහැ ගෙදර කරද්දි තේ බෝතලේ පුරව ගන්න. ඊට පස්සේ ඔබ අර හැමදාම උදේට ගෙදරින් දැන් කාර්යයක් සඳහා පිටත් වෙලා යනවා උදේ නැගිටලා ඔබ කටයුතු ටික ඔක්කොම ඉවර කරලා පිරිසිදු වෙලා ඇඳ පැළඳගෙන යන්න කලින් නැගෙනහිර දිශාව බලාගෙන ඉස්සලාම ඕම් සූර්යාය නමහ කියලා හත් වතාවක් කියලා සූර්යදේව නමස්කාරය කරලා අර බෝතලේ අරන් ආව පැන් වලින් පොඩ්ඩක් අතට අරගෙන චුට්ටක් බීලා ඉතිරිය ඔබගේ ඇස්වල මූණේ සහ නළලේ ගා ගන්න. දිනපතා මේක පුරුද්දක් වශයෙන් කරන්න. ඔය දේ ඔබ ටික දවසක් කරලා බලන්න. දැන් මේ වෙනත් ආගම් වල අයට මේක කරන්න පුළුවන්ද? අනිවාර්යෙන් පුළුවන්. මොකද හේතුව මේ බෝධි පූජාවවත් මේ පිරිත් කියන එකත් ආගමකට දහමකට අයිති දේවල් නෙමෙයි. ඒ දේවල් තුල තනි ක්‍රම තියෙන භාවනාව සහ විශේෂ වශයෙන්ම අපේ ශබ්ද විද්‍යාව තුළ මේ විද්‍යාත්මකව අපේ ජීවිතයට අපේ ජීවිතයේ ඕර එක බලවත් කරගන්න ආකාරය නිසා කිසිම ආගමකට අයිති දෙයක් නෙමෙයි මේක. ඒ නිසා ඔබට හැමෝටම කරන්න පුළුවන්. සමහරකට බෝධියට යන්න බැහැ නะ. ගෙදර ඉඳලා ඔබ ඔබගේ ආගම දහම අදහන තැන ස්ථානයේ ඒ දේ කරන්න. කිසි ගැටලුවක් නැහැ. ජය ශ්‍රී මා බෝධිය ගාඩ යන්න පුළුවන්. ගිහිල්ලා කරන්න. කිසි ගැටලුවක් නැහැ. හැබැයි පුංචි දෙයක් කියන්න අමතක වුණා. අර දෙවියන්ට පින් දීමෙන් අනතුරුව බෝධිය දෝහණය කරන්න කලින් ටික වෙලාවක් ඔබ මෛත්‍රී භාවනාව කරන්න ඕන. සියලු සත්ත්ව දුක් වේත්වා නිරෝගී වේත්වා සෝපත් වේත්වා කියලා. මෛත්‍රී භාවනාව කරලා තමයි බෝධිය දෝවණය කරන්න ඕනේ. දෝවණය කරලා ඉවර වෙලා අර වතුර බෝතලේ පුරවගෙන ඒකත් අතේ තියන් නැවත වරවත් මෛත්‍රී භාවනාව හැකි වෙලාවක් කරලා ඔබ ගෙදරින්. ඒ දේ තුළ ලොකු විශේෂත්වයක් ඔබට ඇති කරගන්න හැකියාව පවතිනවා. තව විශේෂම කාරණාව හැකි හැමෝම මේ ගර්භණී මාතාවන්ට කිරිදෙන මාතාවන්ට යකුට පුළුවන් නම් අසරණ කන්න නැති අයට ආහාර ටිකක් දෙන්න ඔබ පුරුද්දක් කරගන්න හැම මාසෙම පුළුවන් නම් අතිශයම යහපත් දෙයක් ගර්භණී මාතාවන්ට සහ කිරිදෙන මාතාවන් උදෙසා එක වේලක් හරි කමන්නේ එක බත් පාර්සලක් හරි කමන්නේ ඒක දෙන්න උත්සාහ කරන්න. එහෙම කෙනෙක් හොයාගන්න බැරි තැනක ඉන්නවා. ඔය පැටව් හම්බෙන්න ඉන්න සතෙකුට හරි කමක් නැහැ. ඒ දේ කරන්න. ඒ වගේම සුපුරුදු පරිද්දෙන් අපි කියන දේ මම දැන් මේක මේ දීර්ඝ වශයෙන් විස්තර කරන්න යන්නේ මොකද හැමදාම කියන දේවල් ටිකනේ. ඒ දේවල් මම ඉක්මන ඉක්මනින් කියන්න. විශේෂයෙන්ම මුලින්ම හැමදාම ඇහැරුණු ගමන් උදේ ඇඳේ ඉඳගෙනම කමක් නැහැ. ඔය පේවිලා පිරිසුදු වෙලා පහන් තියලා ඒව කරන්න අවශ්‍ය නැහැ. ඇඳේ ඉඳන්ම මේ සූ ටීවී එකට හරි පිවිසිලා මේ සූ ටීවී එකේ තියෙනවා නිවැරදි උච්චාරණ සහිතව මෝර පිරිත, සූර පිරිත, චන්ද පිරිත, කන්ද පිරිත, සත්බුදු වන්දනාව කියන පිරිත්. ඔය පිරිත් ශ්‍රවණය කරන්න උදෑසන නැගිට ගම්ම කනේ ඊයෆෝන් එක අහගෙන අර ඇඳේ ඉඳගෙන අහන්න. ඔය ඉඳගෙන භාවනාවෙන් ඉන්න අවශ්‍යත් නැහැ. අර ඔබ ඔබගේ මනස එකතැනක තියාගෙන ඒවා ශ්‍රවණය කරන්න. ශ්‍රවණය කරලා ඉවරලා සියලු සත්වෙන දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා හත් වතාවක් කියලා ඇඳෙන් බැහැලා ගිහලා දවසේ වැඩ කටයුතු කරන් යනවා. රෑ නින්දර පෙරත් ඒ වගේම ශ්‍රවණය කරලා අර විදිහට මෛත්‍රී භාවනාව සියලු සත්වෙන දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා නිදාගන්න. මේක පුරුද්දක් කරගන්න හැමදාම. මේක ටික දවසක් කරන් යද්දී ඔබගේ ජීවිතේ ගොඩාක් ප්‍රශ්න විසඳෙනවා. ඒක අනිවාර්යෙන් වෙනවා. ඒක මම දීර්ඝ වශයෙන් කියන්න යන්නේ නැහැ. ඒ දේවල් තුළ දෙන ප්‍රතිඵල ඉතාමත්ම පුදුම සහගතයි. හැබැයි ෂණයෙන් නෙමෙයි ටික 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 පියවරෙන් පියවර කාලයක් ගත වෙද්දි වෙන්නේ. ඒ නිසා ආයෙ දෙයක් කරලා බලන්න. ඒ වගේම මාසෙ මුල හැම මාසෙම මම කියනවා අර මාසෙ ඇස්තමේන්තුව හදාගන්න කියලා. එහෙනම් මේ මාසෙත් සූර්ය උදා වෙන වෙලාව, ඒ කියන්නේ මාසයේ පළවෙනිද සූර්ය උදා වෙන වෙලාව හොයාගන්න පුළුවන්. Google එකේ ගිහලා sunrise කියලා ටයිප් කරා, දිනේ 1st July කියලා ටයිප් කරා, ඊට පස්සේ ඔබ ඉන්න රට නගරය ටයිප් කරා search කරන්න. එතකොට ඔබ ඉන්න ඕනම දිහාවකට සූර්ය උදා වෙන වෙලාව හරියටම එනවා. අන්න ඒ වෙලාවට කලින් ඇහැරිලා ඉස්සලා හමුදින් පිරිසුදු වෙලා ඊට පස්සේ කිරිබතක් සකසා ගන්න උත්සාහ කරන්න හැකියාය. ඒක ඔබම කරන්න ඕනේ. ගෙදර වෙන කෙනෙක්ලා හරි කරව ගන්න. මම මේක වේගෙන් කියන්නේ මම හැමදාම කියන හින්දා. ඊට පස්සේ ඔබ කළ යුත්තේ පිරිසුදු වෙලා ඇවිල්ලා තමන්ගේ ආගම දහමට අනුව ඒ පහන් දල්ලනේ ගාථා කෙනෙක් කරලා ඊට සර කිරිබතෙන් චුට්ටක් අනුභව කරලා පොඩ්ඩක් ඇතිව සෙම තියෙන අය වැඩි කන්න යන්න එපා කරලා ඊට පස්සේ ඉඳගෙන මේ මාසේ වියදම් ඔබට අදහසක් ගන්න පුළුවන්. ආහාර පාන සඳහා මෙපමණක් වැය වෙනවා, ඔබ ගමනාගමන මෙපමණයි, ඔන්න ඔය වගේ හැම දෙයක්ම අධ්‍යාපනය හැම දෙයකටම ලියලා ඉතිරි කිරීමට රුපියල් 1000ක් 500ක් හරි ගමන් නැහැ ලියන්න. ඉතිරි කිරීම කියලා තෝර එකතු කරන්න. එකතු කරලා මේ සියල්ල එකතු කරාම ඔබට එනවා මේ මාසේ ජීවත් වෙන්න ඔබට අවශ්‍ය වෙන සාමාන්‍ය ඇස්තමේන්තුගත වියදම. අන්න ඒක ඔබට අදහසක් එනවා. ඒකෙන් ඔබට මෙහෙම දෙකුත් කරන්න පුළුවන්. දැන් ඔබ ලිව්වනේ ආහාර පාන සඳහා මෙපමණ නැහැ කියලා. අනේ ලියපු ප්‍රමාණය අභිභව අයන්න දෙන්න එපා මාසේ. පුළුවන් තරම් උත්සාහ කරන ඊට අඩුවෙන් කරන් රුපියල් 100ක් 200ක් කරේ ඉතුරු කරන්න. ඒ ඉතුරුන් ටිකත් අර ඉතිරි කිරීමට එකතු කරගන්න බලන්න. ඒක මේ කියන පිළියම් පිළිවෙත නෙමෙයි. නමුත් ඒක තුලත් ඔබට යම්කිසි සැලසුමක් හදාගන්න පුළුවන් ඉඳ කියන්නේ. ඊට පස්සේ ඔබ අර සූර්ය උදා වෙන මොහොතේ අර වෙලාව බොහා ගතන ඒ වෙලාවේ ඉස්සල්ලාම
නැගනහිර දිසා බලාගෙන සමහරට සූර්දා වෙනක පේනවා සමහරු බිල්ලි නැතුනේ ඉන්න පේන්නේ නැති වෙන්න පුළුවන් සමහර රටවල පේන්නේ නැති වෙන්න පුළුවන් දැන් මේ වර්ෂාවත් හින්දා පේන්නේ නැති වෙන්න පුළුවන් ඒවා දාලා නැහැ නැගනහිර දිසා බලන් S2 වහගෙන සූර්යදේවිය නමස්කාර කරලා ඕම් සූර්යාය නමහං කියලා ඔබ කීප වතාවක් 21 වතාවක් කියන පුරණ වඩා හොඳයි සූර්යදේවයන් නමස්කාර කරලා මොකද මේ හැමදේම අපිට මේ විද්‍යාව තුළ පිළිගන්න ආකාරය තමයි සියල්ල නදාපවතින මේ සූර්යාලෝකය මත මේ සූර්යා මත සූර්යාලෝකයෙන් තමයි මේ ගස්වල ප්‍රවාහ සංශේෂණ ක්‍රියාවලිය සිද්ධ වෙලා ආහාර නිෂ්පාදනය වෙනවා. එහෙනම් අපිට මේ හැම දෙයකම මේ දැන් අපිට සහාය වෙන මේ සූර්යයා නමස්කාර කරලා ස්තුතියෙන්ගල කෘතඥ වෙලා අපි ප්‍රාර්ථනා කරන්න. දැන් අපි අර දන්නෝනේ මේ මාසේ මට මේ වගේ වියදමක් යනවා කියලා. එහෙනම් හිතන්න මේ සියලු දේ තුල මාගේ මේ මාසේ වියදම් ටික මට සපුරා ගන්න හැකියාව ලැබේවා. ඒවට එන බාධාවල් සෝබාදාම වෙන්න පුළුවන්, මිනිස්සුන්ගෙන් වෙන්න පුළුවන්, මොකක් හෝ රටතුල තියෙන තේ පවතින තත්ත්වයක් වෙන්න පුළුවන්. මොකක් හෝ තත්ත්වයන් තුළ දැන් පහුගිය කාලේ ගම් වතුර තිබ්බා ඉදිරියේ තියෙම විය හැකි. අන්න ඒ තත්ත්වයන් තුළ හෝ මේ මට එන බාධාව දුරු වේවා. මට වගේම මේ ලෝකේ ජීවත් වෙන සියලු සත්වයන් අඩුම වශයෙන් තමන්ගේ කුස පුරවා ගන්න ආහාර වේලවත් සපයා ගැනීමට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා සියලු සත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඔබ ඔබගේ කටයුතු කරන් යන මේ මාසේ හිතා ගන්න බැරි දෙයක සියලු දේ සාර්ථක වේවි. සියලු දේවල් ඔබට සපයා ගන්න හැකියාව ලැබේවි. ඒක හොඳ හිතින් කරන්න අනිවාර්යයෙන්ම ඔබට නියන්න පුළුවන්. ඒ වගේම හැම මාසෙම එක දසක් කර එක වේලක් නිරාහාරව ඉඳලා ඒ වේල කන්න නැති කෙනෙක් වෙනුවෙන් දීලා ඔබ වතුර බීලා ඉන්න. සාමාන්‍යයෙන් දවල් වේල වෙනවා නම් හොඳයි. දවල් 11 හවස 4 වගේ අතර සීමාව තුළ වතුර විතරක් බීලා කන්න නැතුව ඔබේ ආහාර වේල කන්න නැති කෙනෙකුට දෙනවා. ඔබට ඒක වේදනාව දැනෙනවා. හැබැයි ඔබේ ආහාර වේල කන්න නැති කෙනෙක්ගේ කුස පිරවීම තුළ ඔබට පිනක් ලැබෙනවා. වේදනාව තුළ අකුසල් වලට යම්කිසි ආකාරයකින් දැන් වේදනාව දරා ගැනීම කියන්නේ අකුසල් වලට මුහුණ දීමක් තමයි. නං ඒ වේදනාව දරා ගැනීම තුළ අකුසල් අහෝසි වෙනවා වගේම ඔබේ පිනක් දහමක් කරනවා ඒ කෙනෙකුට දීම තුළ. අන්න ওই දේවල් මර්ධන ක්‍රියා කියලා කියන්නේ. ඒ දේවල් තුළ ලැබීම් ඉතාමත් පුදුම සහගතයි කියලා වඩන්නේ. ගිහින් බලන්න වීඩියෝ පරණ වීඩියෝ වල කට්ටිය සාක්ෂි දරලා දැ ජීවිතේ වෙනස් කරගත්ත හැකි ওই දේවල් කියලා කරලා ඔබත් කරලා බලන්න ඔබට අනිවාර්යයෙන්ම දිනන්න පුළුවන්. කිතුනු කතෝලිකය අනිවාර්යයෙන්ම ශුද්ධ ජපමාලේ දිනපතා උච්චාරණය කරන උත්සාහ කරන අඩුම වශයෙන් ජපමාල පන්ති දෙකක්වත් දවසකට කියන උත්සාහ කරන ඔබ තනියම හෝ ගෙදර අය එක්ක එකතු වෙලා කරන්න පුළුවන් වඩා හොඳයි. නැත්නම් තනියම හරි කරන්ද. ඒ වගේම සිකුරා බ්‍රහස්පතින්දා රාත්‍රී 11 12 අතර ශුද්ධෝපය භාවනාත්මක ගත කරන්ද. ඒ දේ කරන්න එදාට පුළුවන් නම් නිර්මාංශ වෙලා එක්වරු ශීලයේ රකින්න. එක්වරු ශීලයේ රකින්නවා කියන්නේ මොකද්ද කියලා අපම කතෝලිකයන් ගොඩක් දන්නවා. ඒකේ රාත්‍රී වෙල නිරාහාරව ඉන්න. නිරාහාරව ඉඳලා ඒ කටයුතු ටික සිද්ධ කරන්න. මේ හැම දේ තුළම ඔබේ ජීවිතේ අතිශයින් යහපතක් ළඟා කරගන්න හැකියාව පාදන. කිසි දෙයක් කරන්න එපා මට යහපත වෙන්න කියලා. මගේ අර ඔබේ ආත්ම තෘප්තිය උදෙසා පමණක් මේ දේ කළාන කියලා විතරක් තෘප්තිය ලබන්න වක්‍රාකාරයෙන් සියල්ල ලැබේවි. ඒක නිසා මේ මාසේ ඔබට අතිශයින් යහපතට සාර්ථක කරගන්න අවකාශ ලැබෙනවා ලැබෙනවාමයි. කිසි තේත්ම කලබල විය යුතු නැහැ. ඔබට දිනන්න පුළුවන් යන් ඉදිරියට. ඔබ සැමනි දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.